ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අපි අද දවසේ 13 ශ්‍රේණියේ ජෛව පද්ධති තාක්ෂණ වේදය විෂය මාලාවේ විද්‍යුත් බලය සහ ශක්තිය ආශ්‍රිත ගණනය කිරීම සම්බන්ධව තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට පුතේ අපි අද දවසේ අපේ 13 ශ්‍රේණියේ 4 වෙනි නිපුණතාවය ක්‍රියාවලි පාලනය සහ ස්වයංක්‍රීයකරණ යාන්ත්‍රණ ගොඩනැංවීම කියන ඒකකයේ නිපුණතා මට්ටම 3 යටතේ තමයි විද්‍යුත් බලය හා ශක්තිය ආශ්‍රිත ගණනය කිරීම සිදු කරන්නේ. දැන් අද දවසේ පාඩමට එන කලින් පුතේ අපි පසුගිය කොටසේ කතා කරපු ටිකක් අපි මතක් කරගෙනම අද දවසේ අපේ පාඩමත් එක්ක සම්බන්ධ වෙමු. අපි ගිය සතියේ විභව බෙදුම් පරිපත පිළිබඳව සාකච්ඡා කරා. ඒත් එක්කම සංග්‍රහිත පරිපත ප්‍රායෝගිකව නිර්මාණය කරා. ඔය කියන විභව බෙදුම් පරිපතයි සංග්‍රහිත පරිපතයි අපි ගත්තේ සැපයුම් වෝල්ටීයතාවයක් වෙනස් කළා අපේ අවශ්‍යතාවයේ පරිදි ලබා ගැනීමේ අරමුණින්. ඒත් එක්කම මේ වගේ පරිපත නිර්මාණයේදී අපි දාරිත්‍රක ප්‍රායෝගිකව භාවිත කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරා. ඒත් එක්කම ආලෝක විමෝචක ඩයෝඩ් කියන්නේ LED පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒත් එක්කම ඔයාලට මතකයි ට්‍රාන්සිස්ටරය සහ පිළිවයනය පිළිබඳව මම කිව්වෝ ඔයාලට බලලා තියාගන්න. මොකද අපි අද දවසේදී ඔය ට්‍රාන්සිස්ටරයයි පිළිවයනයයි භාවිත කරලා වැදගත් පරිපත කීපයක් පුතේ නිර්මාණය කරනවා. එතකොට අද දවසේ අපි මුලින්ම පටන් ගන්නේ ට්‍රාන්සිස්ටරය සහ පිළිවයනය භාවිත කරලා පරිපත නිර්මාණය කිරීම. ඊට පස්සේ සරල පරිපත සඳහා V සමානයි IR සමීකරණය භාවිත කරනවා. ඒත් එක්කම විද්‍යුත් ක්ෂමතාව සහ ශක්තිය ආශ්‍රිත ගණනය කිරීම පිළිබඳව සාකච්ඡා කරනවා. එහෙමනම් මුලින්ම බලමු පුතේ මේ ට්‍රාන්සිස්ටරයක්. ඔයාලට මේ දවස් ටිකේ පුළුවන් වෙන්නේ නැති මොකද මම පසුගිය කොටසේ කිව්වා ට්‍රාන්සිස්ටරය සහ පිළිවයනය පිළිබඳව සාකච්ඡා කරලා ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න කියලා. එතකොට අපි පාද තුනක් තියෙන ට්‍රාන්සිස්ටරයක් පුතේ ක්‍රියාකාරී මට්ටමට ගෙන එන්න නම් ඔය පාදම විමෝචකය සහ සංග්‍රාහකය කියන අග්‍ර තුන තියෙනවනේ. අන්න ඒකේ විමෝචකයට සාපේක්ෂව පාදමට කුඩා වෝල්ටීයතාවයක්ද විමෝචකයට සාපේක්ෂව සංග්‍රාහකයට වැඩි වෝල්ටීයතාවයක්ද සැපයිය යුතුයි. පතන පරිපතේ පුතේ මේ පිටිපසින් පේන පරිපතේ දැන් මෙන්න මෙතන පේන ඔයාලට එක වියලි කෝෂයක් විතරක් සම්බන්ධ කරපු කොටසක්. ඒත් එක්කම මෙතන පේන වියලි කෝෂ තුනක් සම්බන්ධ කළා. අන්න එතකොට අර ක්‍රියාකාරී මට්ටමට ගේන නම් පුතේ අපි විමෝචකයට සාපේක්ෂව පාදමට කුඩා වෝල්ටීයතාවෙකුයි හොඳට බලන්න මං කියන අතරතුරේදීම ඔයාලා විමෝචකයට සාපේක්ෂව සංග්‍රාහකයට වැඩි වෝල්ටීයතාවයකුයි දෙන්න තමයි අපි ඔය විදියට පුතේ පරිපතේ නිර්මාණය කළා තියෙන්නේ. එතකොට දැන් ට්‍රාන්සිස්ටරයක් ක්‍රියාකාරී මට්ටමට අපි ගෙනාවා. එහෙම ගෙනාපු ට්‍රාන්සිස්ටරයකින් අපිට කරගන්න පුළුවන් වැඩ පුතේ ගොඩක් තියෙනවා. ඒ වැඩ අතරේ එකක් තමයි අපිට පුළුවන් ට්‍රාන්සිස්ටරේ ස්විචයක් විදියට භාවිත කරන්න. එතකොට අද දවසේ අපි පරිපත නිර්මාණය කරද්දි කතා කරන්නේ ස්විචයක් ලෙස ට්‍රාන්සිස්ටරේ භාවිත කිරීම. දැන් ඊට අමතරව වර්ධකයක් ලෙස ඒත් එක්කම දෝලකයක් ලෙස අපිට ට්‍රාන්සිස්ටරයක් භාවිත කරන්න පුළුවන්. දැන් ස්විචයක් කියනකොට පුතේ ඔයාලට මතක් වෙන්නේ ඔයාලගේ ගෙදර බිත්තිය පුතේ අර හයි කරලා තියෙන අපි ලයිට් දාන්න එහෙම නැත්නම් ඕෆ් කරන්න නිර්මාණය කරපු ස්විචයනේ. අන්න ඒ වගේ යාන්ත්‍රිකව ක්‍රියාත්මක වෙන ස්විචයක් විදියට අපිට ට්‍රාන්සිස්ටරේ භාවිත කරන්න පුළුවන්. අන්න එහෙම අපි පුතේ දැන් ගෙදර බිත්තිය තියෙන එක නම් අපි ඇඟිල්ලෙන් තමයි ඒක ඔන් ඕෆ් කරන්න. දැන් ට්‍රාන්සිස්ටරේ කියන එක පුතේ ස්වයංක්‍රීයව තමයි ඒ ස්විචය වැඩ කරන්නේ. අන්න එතකොට විමෝචකයට සාපේක්ෂව පාදමෙහි වෝල්ටීයතාව 0.6 වෝල්ට වඩා වැඩි වෙන විට සංග්‍රාහක අග්‍රයයි විමෝචකය හරහයි ධාරාවක් ගලාගෙන යනවා.
ඒක අපි කියනෝ සිච්ඡය සංවෘත කිරීමක් කියලා. ඒත් එක්කම විමෝචකයට සාපේක්ෂව පාදම වෝල්ටීයතාව 0.6 වෝල්ට වඩා අඩු වෙන විදියට අපි දුන්නොත් පුතේ සංග්‍රාහකයයි විමෝචක ධාරාවයි ශූන්‍ය වෙනවා. අන්න ඒ වෙලාවේ අපි කියන සිච්ඡය විවෘත කිරීම හා සමානයි කියලා. දැන් පරිපත ගැනනේ අපි කතා කරන්නේ අර ඉංග්‍රීසි ෆිල්ම් වල. එහෙමත් නැත්නම් ඔයාලගේ 6 වසර ඉඳන් 11 වසර වෙනකන් තිබිච්ච විද්‍යාව පාඩම් වලදී ඔයාලා අහලා දැකලා තිබුතේ අර අපිත් ඒ කාලේ ඇහුවා නිකන් ආලෝකය වැටෙනකොට ඉබේටම නිවෙන බල්බ්. ඊට පස්සේ අඳුරු වෙනකොට රාත්‍රී කාලේ හෝ නැත්නම් දවල් කාලේ අධික ලෙස වැස්සක් වගේ එන්න ආවොත් ඉබේටම ඔටෝමැටිකලි පත්තු වෙන විදියට ඒ අපි අහපුව විතරයිනේ. නමුත් අපි අද දවසේ පුතේ ඒ වගේ පරිපතයක් නිර්මාණය කරනවා. එතකොට මේ තිරේ තියෙන්නේ පුතේ අපි ඔය කියන විදිය නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන පරිපතයක්. එතකොට ඒකේ ට්‍රාන්සිස්ටරේ අපිට අඳුර ගන්න පුළුවන්. ඒක නිසා තමයි අපි ට්‍රාන්සිස්ටරේ ගැන කතා කරේ. ඒ අරුණාම LDR එකක් අපේ පළවෙනිම කොටසෙන් කතා කරා, ලයිට් ඩිපෙන්ඩින් රෙසිස්ටර්. ඊට අමතරව නම් ඔයාලට පේනවා LED බල්බ් එකක් තියෙනවා සහ ප්‍රතිරෝධක කිහිපයක් තියෙනවා. එතකොට මේ දේවල් භාවිත කරලා අපි සරලව වැඩේ පටන් අරගෙන නිවැරදිව මේ කියන විදිය පුතේ ආලෝක සංවේදී පරිපතයක් නිර්මාණය කරමු. ඔ පුතේ මේ අර ආලෝක සංවේදී පරිපතයක් අපි සාකච්ඡාව කරන වෙලාවේදී අපි බැලුවනේ මේ තියෙන්නේ ආලෝක සංවේදී පරිපතය. එතකොට ඒකේ ප්‍රධානම පුතේ උපාංග විදියට අපිට අඳුර ගන්න පුළුවන් මෙන්න මේ ට්‍රාන්සිස්ටරේ. එතකොට දැන් මේ පරිපත සංකේතනේ. දැන් ඔයාලට අඳුර ගන්න පුළුවන් මෙන්න මේක තමයි ඇත්තටම ට්‍රාන්සිස්ටරය. බොහොම කුඩා කොටසක් මේ විදියට අග්‍ර තුනක් ඔයාලට අඳුර ගන්න පුළුවන්. එතකොට මේකේ තමයි අර පාදම විමෝචකය සංග්‍රාහකය කියලා අපි අග්‍ර තුනක් ගැන කතා කරන්නේ. දැන් ඒක පුතේ අපි මේ ප්‍රායෝගිකව හඳුනා ගන්න විදිය ගත්තොත් මේ කියන හැම ට්‍රාන්සිස්ටරයකටම පුතේ තියෙනවා අංකයක්. දැන් අපේ මේ කියන ආලෝක සංවේදී පරිපතේ හදන්න මෙතෙන්ට D400 හෝ නැත්තම් මම අද මේ වෙලාවේ ගන්න C828 වගේ ට්‍රාන්සිස්ටරයක්. එතකොට ට්‍රාන්සිස්ටරයක් පුතේ අපි හොඳට මෙහෙම අරගෙන බැලුවොත් ඒකේ මේ මෙන්න මේ වගේ පැතලි පැත්තකුයි අඩකවයක් තියෙන පැත්තකුයි ඔයාලට අඳුර ගන්න පුළුවන්. ඒකේ පැතලි පැත්ත දැන් C828 ට්‍රාන්සිස්ටරේ පැතලි පැත්ත ඔයාලගේ මූණ පැත්තට හරව ගන්න. එහෙම පැතලි පැත්ත ඔයාලගේ මූණ පැත්තට හරව ගත්තාම මැද තියෙන අග්‍රපුතේ. එතකොට අපි මේ විදිහට දුරස් කරගත්තොත් මේ පැතලි පැත්ත ඔයාලගේ මූණ පැත්තට හරව ගත්තොත් මේ මැද තියෙන අග්‍රය තමයි C සංග්‍රාහකය. ඔයාලගේ වම් මත පැත්තට එන අග්‍රය විමෝචකය. E අකුරෙන් අපි සලකුණු කරනවා. එතකොට ඔයාලගේ දකුණු අත පැත්තේ තියෙන අග්‍රය අපිට අඳුර ගන්න පුළුවන් පාදම විදියට. එතකොට ඒක පුතේ C828ටයි D400ටයි අදාළ වෙන එකක් විතරයි. දැන් වෙන අගයක තියෙන ට්‍රාන්සිස්ටරයක් වුණත් පාද වෙනස් වෙනවා. දැන් පරිපතේ නිර්මාණය කරද්දී ඔයාලට ඒක සරලව අඳුර ගන්න පුළුවන් වෙන්න තමයි මම මේ විදියට එතනම කෙලවරක මේ කියන C828 ඔයාලගේ දකුණු අත පැත්ත සහ වම් අත පැත්ත සහ මැද පාදයේ අනුව පාද වෙන් කරගන්නේ කොහොමද කියලා මේ විදියට පොඩි දල සටහනක් මේ විදියට නිර්මාණය කරේ. මේ කියන ට්‍රාන්සිස්ටරය මෙතන තියෙන සංකේතත් එක්ක අපි මේ බ්‍රෙඩ්බෝඩ් එකේ නිර්මාණය කරමු. දැන් ට්‍රාන්සිස්ටරයක් පුතේ මෙහෙම තියෙනවට වැඩිය ටිකක් අග්‍ර අපි දුරස් කළ මෙහෙම හදාගත්තොත් මේ බ්‍රෙඩ්බෝඩ් එකේ අපිට පහසුවෙන් සවි කරගන්න පුළුවන්. මම මේ අපේ C828 ට්‍රාන්සිස්ටරේ මේ විදියට අග්‍ර දුරස් කළා බ්‍රෙඩ්බෝඩ් එකට සම්බන්ධ කරගත්තා.
දැන් මෙයා බ්‍රෙඩ් බෝඩ් එකට සම්බන්ධ වෙලා. එතකොට විමෝචක බාධයෙන් ඍණ අග්‍රයට තමයි සම්බන්ධතාවක් තියෙන්නේ. එතකොට විමෝචකය කියන්නේ C828 ට්‍රාන්සිස්ටරයේ මෙතන වම් පැත්තේ ඔයාලගේ වම් පැත්තේ තිබිච්ච පාදය. අපි ජම්පර් වයරයක් අරගෙන මේ විමෝචක අග්‍ර ඉඳන් ඍණ අග්‍ර වෙතට සම්බන්ධතාවයක් ලබා දෙමු. මේ විදියට දැන් ට්‍රාන්සිස්ටරේ අපේ බ්‍රෙඩ්බෝඩ් එකට සම්බන්ධයි. ඒකේ විමෝචක අග්‍රේ ඍණ අග්‍රයත් එක්ක සම්බන්ධයි. ඊට පස්සේ අපි සංග්‍රාහකය කියන්නේ ට්‍රාන්සිස්ටරේ මැද තියෙන පාදය. ඒ සංග්‍රාහකයට LED බල්බයක් සහ 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒකෙත් පුතේ LED බල්බ් එකේ ඍණ අග්‍රය සම්බන්ධ වෙලා තියෙන්නේ අපේ ට්‍රාන්සිස්ටරේ පැත්තට, ධන අග්‍ර සම්බන්ධ වෙලා තියෙන්නේ ප්‍රතිරෝධයේ පැත්තට. අපි එහෙනම් LED බල්බේ දිග වැඩි අග්‍ර ධන අග්‍ර, කෙටි අග්‍ර ඍණ අග්‍ර. එතකොට ඍණ අග්‍ර සම්බන්ධ වෙන්න ඕන ට්‍රාන්සිස්ටරේ සංග්‍රාහකය. ඒ කියන්නේ අපේ මේකේ මැද. අපි LED බල්බයේ ඍණ අග්‍රය සංග්‍රාහකය නැත්තම් මැද පිහිටි අග්‍රයට සම්බන්ධ කරා ඍණ අග්‍රය. ඍණාග්‍රයට සම්බන්ධ කරා ඊට පස්සේ ධනාග්‍රය අපේ බ්‍රෙඩ්බෝඩ් එකේම ඉතිරි කොටසට සම්බන්ධ කරා. දැන් අපි LED බල්බයේ ධනාග්‍රයත් එක්ක 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරනවා. ඊට පස්සේ ඒ ප්‍රතිරෝධකයේ ඉතිරි අග්‍රය අපි ධන අග්‍රෙත් එක්ක සම්බන්ධ කරනවා. අපේ පරිපථයේ පුතේ විමෝචක පාදයට සම්බන්ධ සම්බන්ධක හරි, ඒත් එක්කම සංග්‍රාහකයට සම්බන්ධ කොටස් ටික හරි. ඊළඟට පාදමට සම්බන්ධ වෙච්ච කොටස ගැන කතා කරොත් පුතේ, දැන් පාදම කියන්නේ ට්‍රාන්සිස්ටරේ පැතලි මුහුණත ඔයාලගේ මුහුණ පැත්තට හරව ගත්තොත් දකුණු අත පැත්තේ කෙළවරේ තියෙන අග්‍රය. අන්නේ අග්‍රෙත් එක ගත්තොත් ඒ අග්‍රේ ඉඳන් පුතේ 100 කිලෝ ඕම් වගේ විශාල ප්‍රතිරෝධකයක් ධන අග්‍රෙත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් එක්කම විමෝචකය සහ පාදම දෙක එකට සම්බන්ධ කරමින් පුතේ LDR එකක් පරිපතේ සම්බන්ධ වෙලා තියෙනවා. එන ඒ ටිකත් අපි ඔළුවේ තියාගෙන යමු ආපහු පරිපතේ දිහාවට. එතකොට පුතේ අපි පාදමාග්‍රයයි 10 කිලෝ ඕම් ප්‍රතිරෝධකයේ ධන අග්‍රයට සම්බන්ධ කරන කොටසයි සම්පූර්ණ කරමු. දැන් පාදමාග්‍රය කියනකොට අපේ දකුණු අත පැත්තේ කෙළවරේ තියෙන අග්‍රයට සම්බන්ධ කරා ප්‍රතිරෝධකයේ ඉතිරි අග්‍රය අපි ධන සැපයුමත් එක්ක මේ විදියට සම්බන්ධ කරා. තව එකම එක කොටසයි තියෙන්නේ LDR එක. එතකොට LDR එක අපි සම්බන්ධ කරන්න ඕන පුතේ පාදම සහ විමෝචකය කියන දෙන්න එකිනෙක සම්බන්ධ කරමි. මෙන්න එතකොට LDR එකක්. එතකොට පාදම සහ විමෝචකය අතරට අපි මේ LDR එක සම්බන්ධ කරමු.
දැන් අපේ පරිපතේ පුතේ සම්පූර්ණයි. දැන් අපිට මේකට බලසැපයුමක් දෙන්න පුළුවන්. එතකොට ඒ බලසැපයුම ධන සහ ඍණාග්‍රවලට අපි 9 වෝල්ට් බැටරියක් හරහා ලබා දෙමු. අපි දැන් මේකේ ධන සැපයුම අග්‍රය ලබා දුන්නා. ඊට පස්සේ ඍණ අග්‍රයට ඍණ සැපයුම අග්‍රය මේ විදිහට ලබා දුන්නා. දැන් පුතේ අපි මේ ඉන්නේ ආලෝකයේ තියෙන පරිසරයක. LED බල්බය දැල්විලා. එතකොට මේ LDR එක අපි අඳුරු කරමු. එතකොට අපිට හිතෙනවා අපි දැන් ටික වෙලාවක යන රාත්‍රිය උදා වුණා. අපි මේ LDR එක පුතේ අඳුරු කරා. මම අත ගෑව්වේ නැහැ හොඳේ මේ විදිහට කවර් කරා විතරයි. අන්න එතකොට LDR එක අඳුරු වෙනකොට ඔයාලට පේනවා LED බල්බ් එක පත්තු වෙන. එතන අපි මේ පරිපතේ පුතේ එළිය ගෙනihin තිව්වොත් රෑට LED එක ඔටෝමැටිකලි පත්තු වෙනවා. දවල්ට LED බල්බ් එක ඕෆ් වෙනවා. එතන මේක ආලෝක සංවේදී පරිපතයක්. ඔයාලට ගෙදරදි පුතේ මේ උපාංග භාවිත කරලා සරලව මේ වගේ පරිපතයක් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට පුතේ අපි දැන් ආලෝක සංවේදී පරිපතේ නිර්මාණය කරගත්තයින් පස්සේ එක සරල එකක්නේ. අපි ඒකෙන් කරේ LED බල්බ් එකක් දැල්වන වගේ සරල දෙයක්. නමුත් අපිට වැදගත් වෙන්නේ එතනින් එහාට ගිහිල්ලා අපේ ගෙදර දැන් ඔයාගේ කාමරේ පුතේ පුළුවන් නම් ඔයාට හවස්ෙදී ඉබේටම පුතේ ලයිට් එක පත්තු වෙන විදියටයි දවල්ට ආලෝක වැටෙද්දී එක ඕෆ් වෙන විදියටයි හදන්න තා පොඩි වෙලාවක් ඉන්න අනිවාර්යෙන් ඔයාට මේ වැඩේ ප්‍රායෝගිකව කරගන්න පුළුවන්කම තියෙනවා. හරි පුතේ දැන් මේ කියන විදිය අපේ ආලෝක සංවේදී පරිපතයක් පුතේ LED බල්බ් එකකින් හැදුවට ඇත්තටම අපිට ප්‍රායෝගික වැදගත්කම ගොඩක් අඩුනේ. මොකද LED බල්බ් එකක් පත්තු කරගත්තයි කියලා එහෙම ලොකු අපිට ප්‍රයෝජනයක් ගන්න බෑ. අපිට පුළුවන් නම් පුතේ මේ පරිපතෙන් මෙන්න මේ වගේ බල්බ් එකක් ඇත්තටම ඔයාලා නිකන් හිතලා බලන්න ගේ ඇතුලේ නැත්නම් ඔයාලා ගෙදර එළියේ මේ වගේ බල්බ් එකක් සම්බන්ධ කරලා මේ පරිපතේ හදාගත්තොත් හවස කරවල වෙද්දී අපි ගේ වටේ දුව දුව ස්විච් දාන්න ඕනේ නැහැ. ඉබේටම පුතේ බල්බ් පත්තු වෙනව නේද? දැන් මේක ක්‍රියාත්මක වෙන්නේ පුතේ මේ බල්බය මම මෙතන අපේ ගෘහස්ත පරිපතයකින් ගනිපු බලසැපයුමක් එක අපේ මේ බල්බය සම්බන්ධ කරනවා. එතකොට අපි මේක සම්බන්ධ කරලා මේ විදියට ස්විච් එකක් දාලා තමයි මේ වගේ බල්බ් එකක් පත්තු කරගන්නේ. අපිට පුළුවන් නම් පුතේ මේ බල්බ් එක මේ පරිපතෙත් එක්ක සම්බන්ධ කරන්න ඇත්තටම ගොඩක් ඵලදායි. දැන් මෙන්න මේ පරිපතේ මේ කොටස මේ පරිපතේ මේ කොටස තමයි මම මෙන්න මේ ඇඳපු පරිපතේ පුතේ මේ තියෙන්නේ මේ කොටස. හරිනේ? ඔයාලගේ මම ආපහු පෙන්නන්නම්. අපි දැන් නිර්මාණය කරපු මෙන්න මේ පරිපතේ තමයි මෙන්න මේ පරිපතේ අපි දැන් පොඩ්ඩකට කලින් නිර්මාණය කරපු පරිපතේ තමයි මෙන්න මේ පරිපතේ පුතේ මෙන්න මේ කොටස මේ කොටස මම මෙන්න මෙතෙන්ට මේක සම්බන්ධ කරපු තව පරිපත කොටසක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ බල්බ් එක. එතකොට අපි දැන් කතා කරන්න යන්නේ අපි අර නිර්මාණය කරපු සරල ආලෝක සංවේදී පරිපතේ LDR එකත් එක්ක තිබිච්ච මේ පරිපතේ අපේ ගෘහස්ත පරිපතේකුත් එක්ක කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. එතකොට මේ පරිපතේ වෙනම තියෙනවා, අපේ ගෘහස්ත විදුලිය වෙනම සපයලා තියෙනවා. මේ දෙන්නා මෙතෙන්දී එකට අපි සම්බන්ධ කරලා තියෙනවා. අන්න ඒ දෙන්න සම්බන්ධ කරන්නේ අපි අර පසුගිය කොටසේදී පුතේ අපි ටිකක් පුළුල්ව සාකච්ඡා කරා නේද අර පිළියවණයක් ගැන, රිලේ කොයිල් එකක්. එතෙන්දී අපි කිව්වා නේද අර සරල ධාරාව දෙන අග්‍ර දෙකක් තියෙනවා. එතකොට ඒ සරල ධාරාව දෙන අග්‍ර දෙකෙන් අර කොයිල් එකක් හරහා විද්‍යුත් චුම්බකයක් නිර්මාණය කළා. පොදු අග්‍රයට සහ මෙතන කියන
ඔන් සහ ඕෆ් විදියට නිර්මාණය කරපු සිචයක් බවට පත් කරගන්න පුළුවන් ආකාරයක්. එතකොට අපි දැන් චුට්ටකට කලින් හදපු මේ පරිපතේ තියෙන අපේ ගෘහස්ත විදුලියට සම්බන්ධ කරලා දැල්ව ගන්න පුළුවන් බල්බයක් තියෙනවා. අපි ඒ දෙන්න මෙන්න මෙතෙන්දී පිළියවණකින් සම්බන්ධ කරමු. දැන් අපි ආපහු පාරක් මේ පරිපතේට එමු. මෙන්න මේ පරිපතේට මෙතන පුතේ මේ දැන් අපි නිර්මාණය කරද්දී මෙන්න මෙතෙන්ට 100 කිලෝ ඕම් ප්‍රතිරෝධකයක් දැම්මනේ. නමුත් අපි දැන් මේක ගෘහස්ත විදුලියත් එක්ක සම්බන්ධ කරන්න ගියොත් මේක ගැළපෙනෝ අඩුයි. ඒක නිසා මම මේ ස්ථානෙට සම්බන්ධ කරන මෙන්න මේ જાතිය විචල්‍ය ප්‍රතිරෝධකය. අපි ඉස්සෙල්ලම එතකොට අපේ ආලෝක සංවේදී පරිපතේ මේ කොටසට මෙන්න මේ විචල්‍ය ප්‍රතිරෝධකේ සම්බන්ධ කරන් ඉමු. එහෙනම් අපි අපේ ආලෝක සංවේදී පරිපතේට ආව एक 100 किलो ओम प्रतिरोधके गैलेवा 100 किलो ओम प्रतिरोधके मेतन ओयालट पेनवा एक मम गैलेवा मे विचाल्य प्रतिरोधके पुते एतेंट संबंध करान्न टिकाक इडम अदि निसा मम टिकाक दुरिं एक संबंध कल्ला दुरीन संबंध करला जंप वायर भावित करला अपि अपे कलिं सकसगणिपु परिपते तेक्क संबंध कर गणि एतकोट जंप वायर एककिन दैन विचल्य प्रतिरोधके पुते पलवेनि अग्रट जंप वायर एकक मम संबंध करा हरी දැන් හොඳට බලන්න ආපහු පාරක් මම ඔයාලට මෙන්න මේක පෙන්නනවා මෙතන ආපහු පාරක් මෙතන පෙන්නනවා මෙන්න මෙතන පුතේ මේ C සංග්‍රාහක අග්‍රයට නේද අපි සම්බන්ධ කරන්නේ මේ රිලේ කොයිල් එක එතකොට සංග්‍රාහක අග්‍රෙත් එක්ක අපි කලින් සම්බන්ධ කළා දැන් ඔහොමම ඉඳිමු සංග්‍රාහක අග්‍රෙත් එක්ක කලින් සම්බන්ධ කරලා තිබුණේ පුතේ LED බල්බ් එකයි 1 කිලෝ ඕම් ප්‍රතිරෝධකයි අපි ඒ දෙන ගලවලා අයින් කර ගන්න ඕන අයින් කළා තමයි එතෙන්ට රිලේ කොයිල් එක සම්බන්ධ කරන්නේ එතකොට ඒකට කලින් දැන් ඔයාලට ඒක දැනුවත් වීමට කිව්වේ ඊට කලින් තමයි අපි මේ වැඩේ කරගත්තේ අපේ පරිපතේ නිර්වද්‍ය බව තහවුරු වෙන්න ඕන නිසා 100 කිලෝ ඕම් ප්‍රතිරෝධකේ අයින් කරා විචල්‍ය ප්‍රතිරෝධකයක් එතෙන්ට සම්බන්ධ කරා හරි දැන් අපි ආපහු එනවා අපේ මේ පරිපතේට මේකේ අපි ගලවලා අයින් කරන පුතේ LED බල්බ් එකයි C අපේ කිලෝ ඕම් एके प्रतिरोधे मुकद एतेंट तमाय अपे संबंध कराने अपे पिलियवने अपे LED बल्ब एक गलवला आयंकरा किलो ओम एके प्रतिरोधे गलवला आयंकरा एतवटार अग्र पहाक्ती बिच्च अर इसरहें बैलुआ हां पुते हतरस पेट्टी अक्वा गेती बिच्च पिटुपासें बैलुआ हां पासे अग्र पहाक्ती बिच्च अपे රිලේ කොයිල් එක නැත්තම් පිළියවණය මම පහසුව පිනිස මේ වගේ ප්‍රොජෙක්ට් බෝඩ් එකකට සම්බන්ධ කරගත්තා දැන් ඔයාලට පේනවා මෙන්න මේ කියන රිලේ කොයිල් එක නැත්තම් පිළියවණය අග්‍ර පහක් තියෙනවා අග්‍ර පහක් ඒක තමයි පුතේ පහසුව පිනිස මම දැන් මේකට වයර් අමුණන්න එහෙම ගියොත් අපිට ටිකක් මේ වෙලාවේ අපහසු නිසා මේ අග්‍ර පුතේ මේ අපේ ප්‍රොජෙක්ට් බෝඩ් එකේ යටිපැත්තේ තියෙන විදියට සම්බන්ධ කරලා මම මේ පැත්තෙන් පාස්සල තමයි තියෙන්නේ. එතකොට මේකේ පුතේ මම මේ
අපි මේ කියන පරිපතෙත් එක්ක සම්බන්ධ කරන්නේ අර කොයිල් එකක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපි කතා කරේ අන්න ඒ අග්‍ර දෙක ඒක මම මෙන්න මේ විදියට ජම්පර් වයර් දෙකක් තමයි සම්බන්ධ කරගත්තේ අපි මේ ජම්පර් වයර් දෙක සම්බන්ධ කරමු සංග්‍රාහකය සංග්‍රාහකයයි ධන අග්‍රයයි අතරට සම්බන්ධ කරා සරල ධාරා සැපයුම ඊට පස්සේ පුතේ අපි අර කොමන් සහ නෝමල් ඕපන් කියන අග්‍ර දෙක මෙන්න මෙතන කොමන් සහ නෝමල් කියන අග්‍ර දෙක පුතේ අපේ මෙන්න මේ විදියට අපේ මේ ගෘහස්ත පරිපතේ එක ස්ථානයක් විසන්දි කළා එක ස්ථානයක් අපි විසන්දි කරා එහෙම විසන්දි කළා අන්නේ විසන්දි කරපු ස්ථානෙට කොමන් සහ අපේ අනිත් normally on කියන අග්‍ර දෙක සම්බන්ධ කරමු අපේ මේ පරිපතේ පුතේ ආපු මේ සරල ධාරා අග්‍රේ මේ පැත්තට සම්බන්ධ කරලා තියෙන ජම්පර් වයර් භාවිත කළා ඒත් එක්කම අපේ ගෘහස්ත පරිපතේට අවශ්‍ය කරන සම්බන්ධකේ මේ පැත්තෙන් සම්බන්ධ කරලා තියෙනවා එතකොට අපි අපේ ගෘහස්ත පරිපතේට සම්බන්ධ මේ බල්බ් එක ජව සැපයුමකට සම්බන්ධ කළා අපි බලමු අපි අර කලින් නිර්මාණය කරපු ආලෝක විමෝචනත ආලෝක සංවේදී පරිපතේ වගේම මේ පරිපතෙත් ක්‍රියාත්මක කරගන්න පුළුවන් ද කියලා හරි පුතේ එතකොට මේ අපි සාකච්ඡා කරපු විදියටම මේ පිළියවණයට අපි අර කලින් කතා කරපු අපේ සරල පරිපතේ අපේ මේ ගෘහස්ත විදුලියෙන් එන පරිපතේ සම්බන්ධ කරලා තියෙන්නේ අපි එතකොට මේ ගෘහස්ත විදුලියෙන් එන පරිපතේ ජව සැපයුමක් ලබා දීලා පුතේ මේ මම මගේ මේ ෆෝන් එකෙන් ලැබෙන ආලෝකේ LDR එක මතට ලබා දෙනවා අන්න පේන ඔයාට බල්බ් එක නිවුණා මම ආපහු මගේ ෆෝන් එක ඉවතට ගත්තා අන්න බල්බ් එක දැල්ුණා ආපහු පාරක් මම මගේ ෆෝන් එක LDR එක මතට ඇල්ලුවා ආලෝකය ලබා දුන බල්බ් එක නිවුණා මම ඉවතට ගත්තා එතකොට අඳුරුණා අඳුරු වීමත් සමග පුතේ බල්බ් එක දිගටම දැල්විලා තියෙනවා එතකොට මෙතන LDR එකට අඳුරු පරිසරයක් තමයි ලැබිලා තියෙන්නේ ඒ කියන්නේ පුතේ දැන් මේ වගේ ඇත්තටම සරල පරිපතයක් ඔයාලට ඇත්තටම මේ කියන උපාංග ටිකට රුපියල් 200ක් 300ක් වගේ මුදලක් තමයි සම්පූර්ණයෙන් වැය වෙන්නේ. එතකොට මේ වගේ එකක් හදලා පුතේ ඔයාලගේ ගෙදර අර ගේට්ටුව ගාව නැත්නම් ගෙදර ඉස්සරහා නිර්මාණ කළ තිබුණොත් බලන්නකෝ ඔයාලා අර අනිත් දරුවන්ට වැඩිය ඇත්තටම වෙනස් නේද? සාමාන්‍ය නිකන් අර කටපාඩම් කරන තියරිම අපි කටපාඩම් කරන තැනින් එහාට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ විදියට අර බුද්ධිමත් ප්‍රායෝගික යෙදීම් තියෙන අලුත් දේවල් හොයන ඇත්තටම ඉගෙන ගනිපු දෙයින් ප්‍රයෝජනයක් ගන්න දරුවෙක් බවට පත් වෙන්න. එතනින් පස්සේ අපි කතා කරමු පුතේ මේ අපේ විද්‍යුතය හා සම්බන්ධව තියෙන ගණනය කිරීම කීපයක්. දැන් ඕම් නියමයේ කියද්දි විද්‍යාව පාඩම් වලදී අපි කතා කරලා තියෙනවා උෂ්ණත්වය සහ අනෙකුත් භෞතික සාධක නියතව තියෙනවා නම් විද්‍යුත් සන්නායකයක් හරහා ගලන ධාරාව දෙකලවර විභවান্তরයට අනුලෝමව සමානුපාතිකයි කියලා අපි හදාගන්න V අනුලෝමව සමානුපාතිකයි I ඒ කියන්නේ ධාරාවට ඊට පස්සේ අපි ඒක V සමානයි IR කියලා සරල සමීකරණයක් බවට පත් කරගන්නවා එතකොට V සමානයි IR දාලා අපිට පුළුවන් වෝල්ටීයතාව ධාරාව ප්‍රතිරෝධය වගේ අගයන් අපේ ගණනය කිරීම මගින් නිවැරදිව තහවුරු කරගන්න දැන් මේ තියෙන්නේ පුතේ ඒ වගේ සරල අභ්‍යාසයක් අපිට කියලා තියෙනවා 230 වෝල්ට් විභවান্তরයක් යටතේ ක්‍රියා කරන විදුලි උපකරණයක් තියෙනවා ඒක හරහා ගලන්නේ 5 ඇම්පියර් ධාරාවක් නම් අපිට ප්‍රතිරෝධය ගණනය කරන්න කියලා දැන් ওই වගේ එකක් බහුවරණ ප්‍රශ්න පත්‍රයේ පුතේ සරලව අපිට එන්න පුළුවන් එතකොට අපිට තේරෙන්න ඕන
අපි ගන්න සමීකරණය v සමානයි ir ඒත් එක්කම අපිට හොයන්නේ කියලා තියෙන ප්‍රතිරෝධය එතකොට අපි r තනි කර ගන්නව උක්ත කර ගන්නව එතකොට v බෙදීම i අගයන් ආදේශ කරා r සමානයි 230 බෙදීම 5 එතකොට පුතේ අපිට ප්‍රතිරෝධය අගයනවා 46යි ඕම් කියන සංඛ්‍යාත්මක අගය ඊට පස්සේ අපේ තවත් විද්‍යුතය හා සම්බන්ධව ගණනය කිරීම යටතේ ශ්‍රමතාව කියන කොටස අපි සාකච්ඡා කරමු. එතකොට ශ්‍රමතාවක් කියන්නේ ඒකීය කාලයකදී සිදු කරන කාර්යයක්. නමුත් අපි සාකච්ඡා කරන්නේ විද්‍යුතය පිළිබඳව. එතකොට විද්‍යුතය පිළිබඳව සාකච්ඡා කරද්දී ඒකීය කාලයකදී වැය වෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය තමයි අපි ශ්‍රමතාව කියලා හඳුනගන්නේ. එතකොට ශ්‍රමතාව මනින ඒකක පිළිබඳව අපි කතා කරොත් වොට් තමයි අපි භාවිත කරන්නේ. ඒත් එක්කම අපිට වෙනවා සමහර අවස්ථාවලදී ශ්‍රමතාවය ගණනය කරන්න. අන්න ඒ වෙලාවට අපි P සමානයි VI කියන සමීකරණය භාවිත කරනවා. එතකොට P කියන්නේ ශ්‍රමතාව, V කියන්නේ වෝල්ටීයතාව, I කියන්නේ ධාරාව. පුතේ අපි දැන් චුට්ටකට කලින් V සමානයි IR කියලා සමීකරණයක් ගැන කතා කරා නේද? එතකොට අපි ශ්‍රමතාව හොයන්න සමීකරණේ භාවිත කරන්නේ P සමානයි VI. ඔය V ගාවට අපිට පුළුවන් නේද V සමානයි IR වල තිබිච්ච IR ආදේශ කරන්න. අන්න එහෙම වුණොත් ඔය සමීකරණයම පුතේ අපිට ව්‍යුත්පන්න කරගන්න පුළුවන් නේද P සමානයි I වර්ග R කියලා. එතකොට ඕක අලුත් සමීකරණයක් නෙවෙයි. P සමානයි VI කියන සමීකරණේ අපි V ගාවට IR කියන එක ආදේශ කරා. එතකොට ඒ විදිහටම පුතේ අපිට පුළුවන් නේද ඔය V සමානයි IR සමීකරණේ දාලා ඔයාලා නිකන් ඔය ටික පුතේ සරලව අධ්‍යයනය කරන්න P සමානයි V වර්ග බෙදීම R කියලත් සමීකරණයක් ව්‍යුත්පන්න කරගන්න. එතකොට ශ්‍රමතාව ආශ්‍රිතව ගණනය කිරීම අපිට තියෙනකොට ඔය කියන සමීකරණ තුනම භාවිත කළා ගණනය කිරීම කරන්න පුළුවන්. අපි ශ්‍රමතාව සම්බන්ධ සරල ගණනය කිරීමකුත් කළම අපේ ඊළඟ කොටසට යමු. එතකොට අපිට තියෙනවා පොඩි ගණනක් හදන්න. ගාන තමයි පුතේ නිවසේදී භාවිත කරන විදුලි උඳුනක වොට් අගය 1000ක්. ඒක 230 වෝල්ට් යටතේ ක්‍රියාත්මක වෙනව නම් ගලන ධාරාව කොච්චරද කියලා ඇහුවොත් පොඩ්ඩක් මතක් කරගන්න අපි දාන්න ඕන සමීකරණය මොකද්ද කියලා තප්පරයක් ටයිම් එක ගන්නකෝ. සමීකරණ කීපයක් තිබුණා. ඒ සමීකරණ කීපෙන් මෙතන දීපු අගයන් එක පුතේ අපි ගන්න ඕන P සමානයි VI කියන සමීකරණේ නේද? එතන එතකොට අපෙන් අහන්නේ ධාරාව. අපි I උක්ත කරා. එතකොට P බෙදීම V. P කියන අගය 1000යි වොට් අගය. එතන වෝල්ටීයතාව ආවා 230යි. බෙදුවහම අපිට පිළිතුර ආවා 4.3යි ඇම්පියර් අගය. හරි. එතකොට ඊට පස්සේ පුතේ දැන් ශ්‍රමතාව කතා කරා. ඊට පස්සේ ඕම් ගැන කතා කරා අපි. එතනින් පස්සේ අපිට කතා කරන්න තියෙනවා වැය වෙන විද්‍යුත් ශක්තිය පිළිබඳව. එතකොට ඔය පරිපත අපි නිර්මාණය කරද්දී අපි විවිධ කාර්යයන් කරගැනීමේදී උපකරණ භාවිත කළා වැය වෙන විද්‍යුත් ශක්තිය පිළිබඳව සාකච්ඡා කරොත් අපිට සරලව කතා කරන්න පුළුවන් යම්කිසි කාලයකදී ශ්‍රමතාව P කියලා අපි ගත්තොත් ඒ විද්‍යුත් උපකරණවල වැය වෙන විද්‍යුත් ශක්තිය තමයි අපි ඔය කියන මේ විද්‍යුත් ශක්තිය විදියට අපි කතා කරන්නේ. ඒකෙදි පුතේ අපි මනින ඒකක විදියට භාවිත කරන්නේ ජූල කියන අගය. අපි මනින ඒකක විදියට ජූල් කියන අගය තමයි භාවිත කරන්නේ. එතෙන්දිත් අපිට පුළුවන් සමීකරණ කීපයක් ගන්න ගණනය කිරීම වලදී. එතකොට E සමානයි PT, E සමානයි VIT. දැන් ඔයාලා හොඳට පුතේ ඔය සමීකරණ දිහා බැලුවොත් E සමානයි PT කියන සමීකරණේ P කියන්නේ ශ්‍රමතාවයනේ.
අපි මීට කලින් p සමානයි vi කියලා මතකද ශමතාවේ සමීකරණයක් නිර්මාණය කරගත්තා. එතකොට ඔය p වෙනුවට vi ආදේශ කළා තමයි පුතේ දෙවනි සමීකරණේ e සමානයි vi t උනේ. ඒ විදිහටම තමයි යට තියෙන ඉතුරු සමීකරණත් ව්‍යුත්පන්න වෙලා තියෙන්නේ. අපි ඒ සම්බන්ධව පුතේ ගණනක් සාකච්ඡා කරොත් පොඩි අභ්‍යාසයක් විදියට ඔයාලට පේනවා 10යි වෝල්ට්. ඒ කියන්නේ වෝල්ට් 10ක බල්බයක් 0.5 ඇම්පියර් ධාරාවක් යටතේ මිනිත්තු 5ක් දැල්වුනොත් වැය වෙන විද්‍යුත් ශක්තිය කොපමණද කියලා අපිට හොයන්න තියෙනවා. එතකොට අපි ගත්තා සමීකරණේ E සමානයි VIT. එතකොට V කියන එක අපි දන්නවා අපිට ගානේ දීලා තියෙනවා වෝල්ට් 10යි. ඒත් එක්කම ධාරාව I 0.5යි. කාලය මිනිත්තු 5ක් කියලා දීලා තියෙනවා. ඒක අපි 60න් ගුණ කරා. එතකොට අපිට පුතේ අගය ආවා 1500යි ජූල් කියන අගය. හරිනේ? හා ඒත් එක්කම දැන් අපි ශක්තිය මනිනේ ඒක කියන පුතේ දැන් සාකච්ඡා කරේ ජූල් කියලා. නමුත් අපි වාණිජව පුතේ කතා කරන්නේ ඕක කිලෝවොට් පැය කියලා. හරිනේ? වාණිජව කතා කරන්නේ කිලෝවොට් පැය කියලා. එතකොට අදහසක් ගන්න පුළුවන් අපිට කිලෝවොට් පැය එකක් කියන්නේ ජූල් 3.6 ගුණ කිරීම 10^6 වෙනි බලය කියන අගයට තමයි අපි කිලෝවොට් පැය එකක් කියලා කියන්නේ. අපි ඒකෙත් සරල අභ්‍යාසයක් කතා කරොත් ඔයාලට පේනවා පොඩි ගාණක් තියෙනවා. වොට් 60ක බල්බ 5ක් දිනකට පැය 4 බැගින් මාසයක කාලයක් දැල්වුවොත් අපෙන් අහන විද්‍යුත් ශක්තිය කොපමණද කියලා. අපි එතකොට ගන්න සමීකරණේ E සමානයි PT. මොකද ශමතාවේ වොට් අගය දීලා 60යි කියලා. එතකොට කාලයත් එක්ක සම්බන්ධ නිසා තමයි අපි E සමානයි PT ගත්තේ. එතකොට වොට් 60යි ඒ වගේ බල්බ 5ක් නිසා අපි 5න් ගුණ කරා. එතකොට එක දවසකට පැය 4යි. දැන් ගානේ දීලා නැති වුණාට පුතේ දින ගාන කොච්චරද කියලා මාසයක්නේ. අපි ඉතින් දැනගන්න ඕන මාසයක් කියන්නේ සාමාන්‍යයෙන් දින 30ක්. ඒක නිසා තමයි අපි 30න් ගුණ කරේ. එතකොට අපිට එනවා අගය වොට් 36000ක් කියලා. අපි ඕක පුතේ 1000න් බෙදුවා. මොකද අපි ගන්නෙ කිලෝවොට් පැය වලින්. හරිනේ? කිලෝවොට්. අන්න එහෙනම් අපිට එනවා අගය 36යි කිලෝවොට්. ආ ඊට පස්සේ පුතේ ඒකෙම දෙවෙනි කොට දැන් 36යි කිලෝවොට් නේ ආවේ. එක් විදුලි ඒකකයකට ගන්නවලු රුපියල් 8ක මුදලක්. එහෙමනම් අපි මාසේ ඔය කියන විදුලි ප්‍රමාණය වෙනුවෙන් ගෙවන්න ඕන මුදල ඇහුවොත් අපි 36 යාවේ ඒකක ගාන ඒ කටෙන් ගුණ කරා. එතකොට අපි ගෙවන්න ඕන රුපියල් 288ක මුදලක්. එහෙමනම් පුතේ මේ අපි අද දවසේ ඔයාලත් එක්ක සාකච්ඡා කරා ට්‍රාන්සිස්ටරය සහ පිළියවණය භාවිත කරලා පරිපත කොහොමද නිර්මාණය කරන්න කියලා අපිට වැදගත් පරිපතයක්. එතනින් පස්සේ ඔය සරල පරිපතවලට V සමානයි IR සමීකරණය භාවිත කරා. ඒත් එක්කම විද්‍යුත් ශමතාව සහ ශක්තිය ආශ්‍රිත ගණනය කිරීම කිහිපයක් අපි අද දවසේ කරා. ඒත් එක්කම අපේ අද දවසට සමුදෙන්න කලින් අපි සරල අභ්‍යාසයකුත් කරලම අපි පුතේ අද දවස අවසන් කරමු. බලන්න ටිකක් අර අපි සාකච්ඡා කරද්දි තිබුණට වැඩිය ටිකක් සංකීර්ණ ගානක් අපි එහෙම ටික ටික අර සංකීර්ණ වෙමු. වොට් 100ක බල්බ 4ක් දිනකට පැය 5ක් බැගින් මාසකට දින 25ක්ද තව කෑල්ලක් එකතු කරලා තියෙන වොට් 1000ක විදුලි ස්ට්‍රික් එකක් දිනකට පැය භාගය බැගින් මාසකට දින 8ක්ද ක්‍රියාත්මක කරයි. අපෙන් ප්‍රශ්න විදියට අහනවා පළවෙනි කොටස ඒ මාසෙට වැය වෙන මුළු විද්‍යුත් ශක්ති ප්‍රමාණය කොච්චරද කියලා.
ඊට පස්සේ දෙවනි කොටස අහනවා පෙන් ඒ සඳහා දැන් එක් ඒකකයකට රුපියල් 10ක් නම් ඒ මාසේ විදුලි බිල කොච්චරද කියලා එතකොට අපි මේ ගාන හදලම අද දවසේ සමු ගනිමු මොකද ඔයාලට ඒක මං හිතනවා එතකොට අර අපේ සරල ගණනය කිරීම එක පුතේ මේකත් අපි හදලම අද දවසේ සමු ගත්තොත් හොඳ වෙයි කියලා එහෙනම් අපි පළවෙනි කොටස මුලින්ම අපි හදමු ඔයාලට තිරය මත පේනෝ වොට් 100 බල් පුතේ 4ක් නිසා අපි ඒක 4ෙන් ගුණ කරා එතකොට පැය 5 නිසා ඒක 5ෙන් ගුණ කරා එතකොට 25 කියන්නේ දවසට අපි මාසෙට දවස් 25ක් ගත්තේ ඒකට එකතු කරා විදුලි ස්ත්‍රීකේ වොට් 1000යි දවසට පැය භාගයයි අපි මාසෙ දවස් 8යි ඒක ක්‍රියාත්මක කරේ එතකොට ඒ සංඛ්‍යා දෙක එකතු කරොත් අපේ මුලින් විදුලි බල්බ සඳහා ඇවිල්ලා තියෙන වොට් 50000ක් ඒත් එක්කම විදුලි ස්ත්‍රීකේ සඳහා ඇවිල්ලා තියෙන 4000ක් එතකොට ඒක අපි කිලෝවොට් කරා 1000න් බෙදුවා එතකොට එනවා 50 සහ 4 කියලා පුතේ ඒ දෙක එකතු කරාම මුළු විද්‍යුත් ශක්තිය කිලෝවොට් 54. දැන් ඊට පස්සේ දෙවෙනි කොටසේ ඇහුවේ අපිට එක ඒකකයකට රුපියල් 10ක් නම් කොච්චර මුදලක් වැය වෙනවද කියලානේ. ඉතින් එතකොට අපි ඔය 54 10ෙන් ගුණ කරා ඒ මාසේ විදුලි බිල රුපියල් 540ක්. හරි පුතේ එහෙමනම් අපි අද දවසේ අපේ ස්වයංක්‍රීයකරණ ඒකකයේ 4 වෙනි කොටසෙන් සමුගනිමු අපේ ඉතුරු කොටසත් සමග ඊළඟ දවසේදී අපි මුණ ගැහෙමු එහෙමනම් අද දවසේ ඔයාලට ආයුබෝවන් කියලා සමු දෙනවා